අපේ ගුවන් පාලම මීටර් 468ක් දිගට තමයි කැල්සියම් කරලා තියෙන්නේ. මේ සඳහා බිලියන 4.6ක් වැය කරන බලාපොරොත්තු වෙනවා. බිලියන 4.6ක් කියන්නේ 146000ක්. 146000ක් වැඩක් තමයි මෙතන වෙන්නේ. මේ වෙනවස්සේ මම ඊයේ හවස මේ ස්ථානයේ නිදිස්සන චාරිකාවට ආවා. නිදිස්සන චාරණා මම දැක්කා මේ පාලම පැලැස්තර ඉස්තුමක් හදන්න අදාළ කොන්ත්‍රාත් සමාගම විසින් ගන්නා වෑයමක්. ඒක පැහැදිලිව තියෙනවා මේ ස්ථානයේදී පාලම එළියට පැන ළඟා ලටකට වඩා වැඩි ප්‍රමාණයක් අවිල්ලෙන් පාලම එළියට පැනලා. ඒක වහන්න කවුමක් පාස්සලා ඒක වහන්න හදනවා. ඒ වගේ මෙතන තියෙන පර්තරය ගත්තම මීටර 50කට වැඩි මේ කණු දෙක අතර දුර. එහෙම දීද්දී පයිල්ලෙන් එළියේ බැලැස්තර උස්මත් දාලා මේ පාලම හදන එක බොහොම භයානක තත්ත්වයක් සහ නිමිත ප්‍රමයෝදන පිටින් කරන සිද්ධියක්. මේ සම්බන්ධ පැමිණිලි කරාම ඊයේ මම මෙතන ඉන්න වැඩ පරිසරතුමත් එක්ක එතුමාගේ GM කියලා කෙනෙක්ට මට දුන්නා. එතුමා වටගෙන ඔබතුමා කවුද කියලා. මම ගියා කෝට්ටේ මම සංවිධායකතුමා සහ සංවර්ධන කමිටුවේ සමාජ සභාපතිතුමා හසහ හිටපු නගරාපතිතුමා කියලා කිව්වට පස්සේ හරි ඔබතුමා ඇකවුන්ටන්ට් කෙනෙක්ද කියලා මගෙන් ඇහුවා. මම කොහොමයි ඇකවුන්ටන්ට් කෙනෙක් කියලා. ඇකවුන්ටන්ට්ලාට ඉංජිනේරුන්ට වැඩ තේරෙන්නේ නැහැ කියලා කිව්වා. මම කිව්වා ඇකවුන්ටන්ට්ලාට ඉංජිනේරුන්ට වැඩ තේරෙන්නේ නැහැ. හැබැයි ඕන පොට්ටේක් තුනත් යන්තා ඇස් දෙක පෙවුනත් පේනවා මෙතන. මේ පැලැස්තර විසඳුමක් දාලා හොර මහ විශාල හොරකමක් කරනවා කියලා. මේක RD එකේ එහෙම නැත්නම් මාර්ග සංවාහ අධිකාරියේ සභාපතිතුමා ගැන මට විශාල සැකයක් තියෙනවා. මොකද මේ සැකයට ප්‍රධාන හේතුව තමයි කෝද එතුමාගේ නිරීක්ෂණ කණ්ඩායම මෙතන ඉන්න ඕනේ. RD එකෙන් මේ පාලම හදනකොට නිරීක්ෂණ එකසම ඉංජිනේරු පත් කරන්න ඕනේ. එක ඉංජිනේර කෙනෙක් හොයාගන්නවන්නේ. මම දැන් දවස් 8ක් විතර මෙතන නිරීක්ෂණය කරන්න ආවා. කවදාවත් මාර්ග සංවාහ අධිකාරියේ නිරීක්ෂණ දකින්න හම්බුන්නේ නැහැ. මේක ජාතික අපරාධයක්. මේ පාලම කෙලින්ම රජයේ පාර්ලිමේන්තුවට යන්නේ. මේ රජවේදියේ ප්‍රධාන මාර්ගයේ තියෙන පාලම. මේක මේ හදිස්සිය මණ්ඩගේ පහුගිය දවස්වල දේශපාලනින් කැවිලා අපි අවුරුද්දක ඉස්සලා පාලම ඉවර කරනවා කියලා ගුවා. අපිට නම් අවුරුද්දක ඉස්සලා පාලම ඉවර වෙන්න ඕනේ නැහැ. සැබෑ ක්‍රමවේදය අනුව ඉතා වැදගත් වූ ආකාරයට නියමිත ආකාරයට මේ පාලම නිම කරලා දෙන්න. දැන් මේකේ බර වාහන යන්නේ මේ අන්තිම එකේ ට්‍රැෆික් ජෑම් එකක් වෙන එකේ මේකේ බර වාහන යන්න දෙන්නේ නැහැ කියලා. එහෙම ඕනේ නැහැ. මේක ඕන කෙනෙක්ට පේනවා මේ මෙතන විශාල වංචාවක් වෙනවා කියලා. මේ ෆයිල් එක වැරදුනාට ගෙවන ගාණ අඩු වෙන්නේ නැහැ නේ. යම් කෙනෙක් කියනට තමන්ගේ කොමිස් එක ගන්න මේ පාලම ඉක්මන ඉවර කරන්න උවමනා වුණාට අපිට පාලම ඉවර කරන්න ඕනේ. හැබැයි මේ ක්‍රමවේදයෙන් පිටිම ඉවර කරන්න උවමනා නැහැ. දැන් අවුරුද්දක් කාලේ තියෙනවානේ. දැන් නිවැරදි කිරීමක් කරන්න නැතුව රටේ ජනතාවගේ බදු මුදල් වලින් ණය මුදල් වලින් ගන්නා මේ අනවශ්‍ය විදිහට හදන්න ඕනේ නැහැ. මම කියන්නේ මේ ගලවලා ඉවත් හදන්න. ඒක අපිට කිසි හදිස්සියක් නැහැ. නියමිත ක්‍රමවේදයෙන් මේ පාලම ඉන්න ඕනේ. නැත්නම් නව කණු දෙයක් දාලා තව පරිල්ලයක් ගහලා නිවැරදි කරන්න ඕනේ. මෙතන ලොකු ගැප් එකක් තියෙනවා මේ මැදින වාහන යනවානේ. දැන් මේක ක්‍රොස් කරන්න දෙන මේ පාලම මැදින්. ඒතකොට මේ ඒ ක්‍රොස් කරන්න දෙන ස්ථානය තමයි අනාරක්ෂිත වෙලා තියෙන්නේ. ඒක ආරක්ෂිත ස්ථාන ගොඩක් පත්විය යුතුයි. අතරම ගරු ජනකරණවක මෙතුමාද පිළිලා මේ අපි හදන රාජකීයයේ සාමත්වික්යෙන් ඉවර කරගෙන යන රාජකීයයේ මේ පාලම ගුවන් පාලම ගැන ඉඳලා වෙස්සනපුරි වැරද්දක් වෙන්න ලදුන බොහොම ස්තුතියි. හැබැයි අපි වැරද්ද ඒක වැරද්දක් නෙමෙයි. අත්‍යවශ්‍යම මේක දැකලා ඒකේ ඇලයින්මන්ට් එක දැකලා හුක්කල් දැනටමත් අත්‍යවශ්‍යම ඉවර කළා නෑ. දැනට ඇලයින්මන්ට් චෙක් කරගෙන යනවා. මේ කවදාකවත් අපි කිසිම දෙයක පොලිටි එක සැක්‍රිෆයිස් කරන්නේ නෑ කිසිම දෙයකට. ඒක තියෙන අර ටොලරන්ස් ලිමිට් කියලා තියෙන ඒ ටොලරන්ස් ලිමිට් වල නැත්තම් කිසිම දෙයක් ඇක්සෙප්ට් කරන්නේ නෑ.